මං එක්ක 38 දෙනෙක් තරඟ කරනවා ජනාධිපතිවරණයට. මං අහන්නේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා මේ 38 දෙනා කොහෙද හිටියේ කියලා. එදා කවුරුවත් හිටියේ නැහැ. සජිත් ප්‍රේමදාස පැනලා ගියා. අනුර දිසානායක හොයාගන්න බැරි වුණා. දැන් මේ හැම එක්කෙනාම අද ජනතාව තියෙන තත්ත්ව ගැන දුක් වෙනවා. මම අහන්නේ කන්න නැති වුණැද්දී මිනිස්සුන්ට Tamanට වේදනාවක් තිබුණ නැද්ද? බෙහෙත් තිබුණ නැති වෙලාව Tamanට වේදනාවක් තිබුණ නැද්ද? ගෑස් තිබුණ නැති වෙලාවේ Tamanට වේදනාවක් තිබුණ නැද්ද? ඩීසල් තිබුණේ තැන Tamanට වේදනාවක් තිබුණ නැද්ද? පෙට්‍රල් නැතිකොට Tamanට වේදනාවක් තිබුණ නැද්ද? ජනතාව පොලිමේ දවස් 3-4 ඉන්නකොට Tamanට ඒ කියන්නේ කනගාටුවක් තිබුණ නැද්ද? වේදනාවක් කොහෙද තිබුණ නැද්ද? ඒ කාලේ Tamange වේදනාව වන්දනා ගිහින් තිබුණද? දැන් දෙක හොයාගත්තේ. දැන් දාවේ. නිකන් දේශපාලන වාසියකට එන ආවේ. අද ඇවිල්ලා අහන්නේ. එදා බැලුවද? එදා කවුරු ආණ්ඩුවක් තිබුණේ නැහැ. මම මේක අරගත්තා. පක්ෂභේදයෙන් තොරව මට උදව් කරා හැමතැනම. අන්න ඒකයි අපි ඇති කරේ රටේ ජනතාව ජීවත් කරවන්න. ප්‍රේමදාස ජනාධිපතිතුමා මගේ කර්මාන්තකරණයේ වැඩසටහන යටතේ එතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200 ඇති කරා. අපි එකට ගියා. මං එහෙම කරේ මට පක්ෂයක් ආරක්ෂා කරන්න ඕන නිසා. එතුමා මට කිව්වේ ජයආජා මැතුමගේ පක්ෂෙන් අයින් වෙන්න එපා. මම කනගාටු වෙන්නේ මං දේශපාලනට ගෙනල්ලා ඇමතිකමක් දුන්න සජිත් ප්‍රේමදාස ඒ පියාගේ දර්ශනය සම්පූර්ණයෙන්ම පාවා දීලා GLP රිස් නාලකගොඩේ වැක් අලුත් පක්ෂයක් ඇති කරපු. මම මෙතෙන්ට මේ සැරේ ඇවිල්ලා ජනාධිපතිත්වයට වෙන්නේ UMP විතරක් නෙමෙයි පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනික් ඔක්කොම එකතු කරගෙන 1971 කැරැල්ල තිබුණැද්දී JR ජයවර්ධන ජනාධිපතිතුමා කියව ගිහින් උදව් කරන්න බණ්ඩාරනායක මැතිනියට 1989 කැරැල්ල තිබුණැද්දී බණ්ඩාරනායක මැතිනිය ඇවිල්ලා ප්‍රේමදාස ජනාධිපතිට මං උදව් කරනවා කියලා. මොකද අපේ යම් කිසි එකඟත්වයක් තිබුණා රට කරදරේ තියෙනවා නම් අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නම් කියලා. ඉතින් මං ඒක කරපු නිසා එදා මට දොස් කිව්වා UMP ඡන්ද ගන්න කියලා රනිල් රාජපක්ෂ කියලා. හරි මේ පක්ෂේ බහුතරයක් මං එක්ක හිටියා. සුළුතරයක් ගියා GLP එක්ක. ඉතින් ඒකට අපි සජිත් පීරිස් කියන්නද? අපි රට ගැන වැඩ කරේ. ඒකයි මෙතන ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ට මං කියන්න කැමතියි. එදා ආවේ නායකයන්ගෙන් මට ලැබුණු පුහුණු අනුව මම වැඩ කටයුතු කළා. එදා මේගොල්ලේ නායකයන්ගේ පුහුණු අනුව මං එක්ක වැඩ කළා. අද අපි රට ගොඩගෙන තමයි මේ ඡන්දෙට එන්නේ. අද අපි රට ගොඩගෙන තමයි මේ ඡන්දෙට එන්නේ. අපි රටේ ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරා. මේ ස්ථාවරභාවය තහවුරු කළා. රට ඉදිරියට ගෙනියන්න අපනයන ආර්ථිකයක් ඇති කරලා රට දියුණු කරන්නයි මම මෙතෙන්ට ආවේ කියලා මම කියන්න කැමතියි. ඉතින් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට කියනවා ඔබ එක්සත් ජාතික පක්ෂය නම් මෙතන ඉඳගෙන මට ඡන්ද දෙන්න ඕනේ. අපි ද්‍රෝහි වෙනවා නම් සජිත් පීරිස්ට ඡන්ද දෙන්න ඕනේ. අපි වැඩ කරේ රට බේරා ගන්න. කොහොට්ටුවට ඡන්දෙ දුන්නේ අය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දුන්නේ අය, සමහර විට ඇති උනේ තත්ත්ව ගැන අමනාප වෙන්න පුළුවන්. ඒත් ඒකට විසඳුම ගිහින් මාලිමාවට ඡන්දෙ දෙන්න නෙමෙයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉල්ලා අස්සුණත් මේ පක්ෂය එකතු වෙලා අපිට පුළුවන් වුණා රට ගොඩ ගන්න. එහෙනම් මෙතුමිය කිව්ව හැටියට ආපහු ඇවිල්ලා මේ සැරේ ගෑස් සිලින්ඩරයට ඡන්ද දෙන්න කියලා මං කියන්න කැමතියි. අපි අමාරු කාලේ කරගත්තේ. අමාරු තීරණ ගන්න උනා. IMF එකෙන් කිව්වා ණය ගන්න එපා. මුදල් අච්චු ගහන්න එපා රුපියල බාල්දුවේ.
බැංකුවලින් ණය ගන්න එපා බැංකු කඩා වැටෙයි කියලා. රුපියල ශක්තිමත් කරන්න කිව්වා. ඒ කියන්නේ කකුල් දෙක බැඳලා අත් දෙක බැඳලා දුවන්න කිව්වා. ඉතින් අපි දිව්වා. අමාරුම තීරණ ගන්න උනා. අපි කැමති උනේ නැහැ. ඒත් අපි ඒ තීරණ අරගත්තා. මොකද රටට හොඳ නිසා. තිත්ත බේත් දෙනවා වගේ, ඉන්ජෙක්ෂන් එකක් දෙනවා වගේ. වෙන කරන්න දෙයක් නැහැ. අපි වැටේම වැඩි කරා. ආවේ දුක බර මම දන්නවා. විශේෂයෙන්ම බඩු මිල දෙගුණයක් උනේ තැන මේක කරේ. ඒත් මාස 6ක් යන නිසා රුපියල ශක්තිමත් වුණා. බඩු මිල අඩු වෙන්න පටන් ගත්තා. අනික් අතට අපේ ආදායම් වැඩි වුණා. ඉස්සෙල්ලා අස්වැසුම දුන්නා. මේ අවුරුද්දේ රජයේ සේවකයන්ගේ දීමනා වැඩි කරා, පඩි වැඩි කරා. උදේසේන රත්න වාර්තාව අනුව. අනේ දැන් අපි ඉන්නේ ක්‍රමානුකූලව බඩු මිල ගැන සහනයක් දෙන්න, ඒකම ආදායම් වැඩි කරන්න. මගේ පරමාර්ථය තමයි ජීවන බර සැහැල්ලු කරන්න. පළවෙනි පරමාර්ථය එන අවුරුදු අවසන් වෙන්න ඉස්සෙල්ලා ඒ ප්‍රතිඵල දකින්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. මේ ප්‍රදේශයේ දිහා බැලුවම මේ තියෙන ප්‍රශ්න වලට අත ගහන්න. පතල්කරුවන්ට ආරක්ෂාව දෙන්න, රක්ෂණ ක්‍රම දිහා බලන්න, අර හොරණෙන් එන පාර ඌමනා තැන්වල අලුත් වැඩයක් කරන උණුවැ තැන්වල අලුතෙන් කපන්න වංගු නැති කරන්න, පානදුර පාර ඒ දියුණුව ඇති කරන්න. අන්න එහෙම තියෙනවා වැඩ කටයුතු ගන්නවක්. රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් කරන්න, කෘෂිකර්මය නවීකරණය කරන්න, මේ ප්‍රදේශවල කෘෂිකර්මය නවීකරණය කියලා අපනයනට යොදවන්න. සැලසුම් දීර්ඝ වශයෙන් මම මෙතන කියන්නේ සංචාරකයන් දෙගුණයක් කරන්න, මැණික් කර්මාන්ත දියුණු කරන්න, ජාත්‍යන්තර මැණික් කලාපයක් මෙහි ඇති කරන්න, මේ ඔක්කොම තියෙනවා කරන්න, රට දියුණු කරන්න. අන්න ඒවා කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ එක්කම කරන්න තියෙනවා නම් අපිට තියෙනවා විශේෂයෙන්ම IMF සංවිධානයේ සමග එකට එකතු වෙලා යන්න. මොකක්ද අනික් අය කියන්නේ? සජිත් ප්‍රේමදාස දැන් හැම එකම පොරොන්දු වෙනවා නොමිල දෙන්න. ඕන එකක් දැක්කොත් කියනවා නොමිල දෙනවා කියලා. ඉසරදයක් තමත් ඔයගොල්ලෝ දෙයි හෙට අනිද්දා නොමිල දෙයි ඡන්දෙ දිනන්න. කරන්න පුළුවන්ද? ගෙනියන්න පුළුවන්ද? සැලැස්මක් නැහැ. නිකන් හිතන්නේ මිනිස්සුන්ට ගිහින් පොරොන්දු දීලා හැම එකම නොමිල දෙනවා කියලා මේ ඡන්ද දිනන්න පුළුවන් කියලා. ඒක කිසි විටක සිදු වෙලා නැහැ. ඒ පාලනය ඇති කරන්න බෑ. එතකොට කියන්නේ අපි විශේෂයෙන්ම මම IMF එකට කතා කළා මේවා සංශෝධනය කරනවා කියලා. එහෙම කතා කළා නැහැ. අනුර කුමාර දිසානායකත් මාලිමාවත් කියන්නේ අපි බදු අඩු කරනවා, බදු අඩු කරනවා, අපි විශේෂ සහන දෙනවා. මේ ඔක්කොමට කියන්නේ සල්ලි නැති වෙනවා. මම කිව්වා දෙන්නටම ගිහින් අහන්න කියලා. ඇත්ත වශයෙන්ම IMF සංවිධානයේ ඒගොල්ලෝ ඇහුවේ නැහැ. IMF සංවිධානය අරගෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවලා මෙන්න 13 වෙනිදා ඒගොල්ලෝගේ අදහස් දීලා තියෙනවා. ජූලි කොසැක් මහත්මියගේ ඒගොල්ලේ අධ්‍යක්ෂිකාව මාර්ගයෙන් මම ටිකක් කියවන්න දෙයක. ඉතිහාසයේ ඇති වූ දරුණුතම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අරමුණු ටික ආරක්ෂා කර. එතකොට කොහොමද ඒක වෙනස් කරන්නේ? දෙවනුව කියලා තියෙනවා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය කියලා. ඊළඟට මේක තේරෙන්නේ නැත්නම් අපේ අයට මෙන්න මෙතන කියලා තියෙනවා. ඉදිරි ජනාධිපතිවරණය පෙන්ද තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලුව විට අපිට දකින්න තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මූණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුලින් අත්කරගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වෙනවා. අපි කරපු දේ ආරක්ෂා කරන්න කියනවා. ඉතින් තව මොනවටද ඒගොල්ලට ඡන්දෙ දෙන්නේ? ආපහු පෝලිං වලට යන්නද? ඒකයි මං අහන්නේ. ඉතින් ඒ අයට එහෙනම් අනාගත සැලැස්මක් නැහැ. රට දියුණු කරන්න වැඩ සටහනක් නැහැ.
මට අවුරුදු දෙක වරමත් දුන්නේ පාර්ලිමේන්තුවෙන් මේ රටේ ස්ථාවර භාවය ඇති කරන්න කියලා. මම දැන් ඔබෙන් වරමක් ඉන්නවා මේ රටේ විප්ලවයක් ඇති කරන්න කියලා. අපනයන ආර්ථිකයක් ගේන්න, කෘෂිකර්මයේ නවීකරණය කරන්න, ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක්, දැනුම් ආර්ථිකයක්, අලුත් ආර්ථිකයක් මේ රට දෙන්න. ඒක විප්ලවයක්. අස්වැසුම ඉදිරියට ගෙනියන්න උරුමේ වැඩසටහන යටතේ සින්නක්කර අයිතිය දෙන්නේ, වතුකරේ නව ගම්මාන ඇති කරන්න, කාන්තාවන් සවිබල කරන්න, සමාජ සාධාරණ ඇති කරන්න සමාජ සාධාරණ කොමිසමක් ඇති කරන්න. ඒකේ සමාජ විප්ලවයක්. දූෂණ විරෝධී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න, දිස්ත්‍රික්ක සංවර්ධන සභා ඇති කරන්න, ජන සභා ඇති කරන්න, කාන්තා තරුණ නියෝජනය ආරම්භ දෙන්න. ඒක දේශපාලන විප්ලවයක්. ඔබේ වර්ම මම ඉල්ලන්නේ ඒ විප්ලව ඇති කරන්න. ආර්ථිකයයි සමාජයයි දේශපාලනයයි අපි සම්පූර්ණයෙන්ම විප්ලවකාරීව ඉදිරියට යන්න කියලා තමයි සැප්තැම්බර් 21 වෙනිදා ගෑස් සිලින්ඩරේ ළඟ කතරේ ගහලා මට වරමක් දෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.